මේ කාලයේදී සමාජ මාල වෙබ් අඩවිවල තොරතුරක් යනවා ලංකායි නිවුස් එකේ සඳරුවන් සේනාධීර ප්‍රකාශ කළා කියලා. මේ ප්‍රගීත්ගේ අතුරුදහන් වීම සම්බන්ධව රුවන් පර්ඩ්නන් සම්බන්ධ කතාවක් සහ ඔහු දරපු නිලයෙන් කියන්නේ මංගල සමරවීර ඇමතුමාගේ ලේකම් තනතුරෙන් ඉල්ලා සුන බවක් මේ කාලේ කතා බහට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව මට කියන්න තියෙන්නේ ප්‍රගීත්ගේ අතුරුදහන් වීම සිද්ධ වෙන කාලේ ප්‍රගීත් හිටින්නේ සහ වැඩ කරන්නේ ලංකායි නිවුස් ආයතනයේ. ඒකම ඒ කාලයේ තිබිච්ච දේශපාලන ඡන්ද ව්‍යාපාරයේදී සරත් පොන්සේකා වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් මේ ඡන්ද ව්‍යාපාරයට මංගල සමරවීර මහත්තයාගේ ඔෆිස් එකට සම්බන්ධවත් බොහෝ කටයුතු කරනවා. මංගල සමරවීර ඇමතිතුමාම පෞගිය දවසක ප්‍රකාශ කළා ප්‍රගීත් අතුරුදහන් වෙන අවසාන දවසෙත් එතුමන්ගේ කාර්යාලයට ගිහිල්ලා ආව බව. ඉතින් මේ වෙනකොට මා දකින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් තොරතුරු ගොන්නක් හොයාගෙන තියෙනවා. ඒ ප්‍රගීත්ගේ දුරකථන ඇමතුම් ඊට පස්සේ ඒවා සම්බන්ධ වෙච්ච තැන් ඒ වගේ පර්යේෂණ සාක්ෂි මත තමා මේ අපරාධයක් සිදු කළ පුද්ගලයන් සොයාගෙන ඇත්තේ. සඳරුවන්ගේ ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාවය මම දන්නේ නැහැ කෙසේද කියලා. ඒත් මේ කිසිම දෙයක් මම හිතන්නේ මට අදාළ වෙන්නේ මට අදාළ වෙන්නේ සම මම දකින්නේ එකම දෙයයි ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන පරීක්ෂණයට නිසියාකාරව සිදු කිරීමට සියලුම දෙනාගේ සහයෝගය ලැබිය යුතුයි කියන එක. නමුත් අද දක්වා ඒ සහයෝගය මේ බොහෝ දෙනාගෙන් ලැබුණේ නැහැ කියන එක තමයි විශේෂයෙන්ම හමුදාවෙන් සහ හමුදාපතිවරුන්ගෙන් සහ මේ සමාජයේ බොහෝ තැන් වලින් ලැබුණේ නැහැ කියන එකයි මගේ අදහස. සහ මම ඉල්ලා සිටින්නේ සත්‍ය හෙළි කරගැනීමට මේ සියලුම දෙනා දායක වෙන්න සහ ඒ සත්‍ය සප්‍රගිත වෙච්ච දේ ගැන යම් සත්‍යයක් දන්නවන ඒ සත්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසන් ප්‍රකාශ කරන්න කියන එකයි.